කියන්න බැරි වුණා. සමහර විට දැස් වෙන්න පුළුවන් අද මෙහි. දැස් යමු කරද මෙහාට එන්න. අපිත් එක තරහ මිනිසු. වාසියක් වෙනවා නම් ওই මිනිහා කායකත් යාළු වෙනවා. මට ඊයේ මිනිහා හම්බ වුණා. කුසුමලතා අක්කා එක්ක බොහෝම කේන්ති ගොහින් ඉන්නේ. ඒගොල්ලෝ ප්‍රශ්නේ ඒගොල්ලන් විසඳගත්තානේ. දැස් නන්දනීට මංගල්‍යයක් කතා කළාලු. කුසුමලතා අක්කා ඔකට විරුද්ධයි. ඉතින් ඔයාගෙන්වත් අහලා බලන්න ඕනේ කියන්නේ. අක්ක විරුද්ධ නම් මම මොකටද කැමති වෙන්නේ? ලොකු ගෙයක් දොරක් තියෙන. හොඳ ආදායමක් තියෙන. බොහොම හොඳ මිනිස්සෙක් නෝ. ඉතින් අයියා කව විරුද්ධ? මොකක් හරි හේතුවක් ඇති. නන්දනීට ගෙයක් දොරක් ලැබෙනවට අක්ක ඊරිසියයි කියලායි ඩයස් කියන්නේ. ඔයා මේ කාටවත් ඊර්ෂ්‍යා කරන්නේ නැති හොඳ ගුණ යහපත් කෙනෙක් ඉන්නා. ඔයාටත් කියලා බලන්න ඕන. දැයිස් අයගේ වන්නාම නම් ඒ තරම් එකට ගුරු නෑ. අනිත් එක මේ කාරණේ ගැන තීරණයක් ගන්න අපි නෙමෙයිනේ. අම්මයි නන්දිනි. අපිට පුළුවන් උදව්වක් කරන්න විතරයි. කොහොම වුණත් මිනිහා ආවොත් කීන දෙයක් අහගෙන ඉන්නවා විතරක් මුකු කියන්න යන්න ඕන නෑ. ඕක මිනිහගේ බුද්ධියක්ද දන්නේ. දැයිස් කාරේ ඇද්දොත් අදින්නේ කාට හරි අංචියක්. මං ගිහලා එන්න සුදත්ල වරක් පුතුන ආහා උගේ දවසකට පස්සේ කුසුමලතා ඉරිදි දවසක නිවාඩුවක් කරන් තියෙන්නේ එදි හොද ගන්නයි කොට්ට මෙට්ටව්වේ වේල ගන්නයි නා ගන්නයි නැවතුණා ජීවිතේ ගැනත් කල්පනා කරනවා අපි නෑවත් උදු මාමට විහිළුවා නෑ 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 මහන්සිලා වැඩ කරන මිනිස්සු ඉඳලා හිටලා හොඳට නිවාඩු ගන්නවා. එතකොට තමයි පහෝදාට වැඩිපුර වැඩ කරන්න පුළුවන්. ඒ කාන්තෝර වලට. නෑ පුද්ගලික අංශෙත් එහෙම තමයි. හැබැයි ඉතින් සමහර මිනිස්සු නම් ඉන්නවා තමයි ඒගොල්ලන්ට වැඩ කරන දවසුත් නිවාඩු, නිවාඩු දවසුත් නිවාඩු. හොඳ මංගල යෝජනාවක් නම් තියෙනවා. වැදගත් පවුලක මනා පෙනුමක් ඇති ලක්ෂ 15ක පමණ දේපල හා පදිංචියට ගියක් ඇති පුතුට මව සොයනුවේ රැකියාවක් කරන ගුණ යහපත් තරුණියකි. උස අඩි 5යි අඟල් 8යි වයස 35යි. 1-7 පාප ග්‍රහයන් නැත. පදිංචියට ගියක් තියෙනවා. ලක්ෂ 15ක් හොන්න හොඳ තැන කොහෙද කුරුණෑගල කාටද ඔච්චර දුර යන්න පුළුවන් කොළඹින් පිට ගිහිල්ලා රසව කරන්නේ කොහොමද ඕන කමක් තියෙනවා නම් මාරුවීමක් හදාගන්න බැරිය වෙන එකක් නැද්ද තව එකක් තියෙනවා සංස්ථාවක රැකියාවක නියුතු තරුණ පුතුට රෙහෙන නැකත කන්‍යා හෝ තුලා ලග්න හිමි සහකාරියක් ගෙයක් සමග ඒක වැඩක් නෑ සංස්ථාවක මොනවා කරනවද කවුද දන්නේ? අතු ගහනවද දන්නේ නැහැ. ඒක වැරද්ද. මටත් අකුරු පුළුවන්. කවුද බෑ කිව්වේ? සහෝදර කැක්කුමට වැඩක් කරන්න ගියාම අහන්න වෙන්නේ ඔය වගේ කතා තමයි. සහෝදර කැක්කුම කොහොමුණත් මම මේ ගෙදරින් ආවගෙන නම් කැක්කුමක් තියෙන එක මට දැන් තේරෙනවා. ඔය අතන මෙතන වෙන කතුකුස මාත් අහගෙන ඉන්නේ. කාවත් මේ ගෙදරින් යවා ගන්න අපිට නම් ඕන කමක් නැහැ. ඕන කමක් තිබුණත් ඔය එක එක්කෙනාට ඕන විදිහට අපි යන්නේත් නැහැ. මද හොඳක් කරන්න ගියා. වදින්න ගිය දේවල් ඉහි කඩ වැටෙනවා කියන්නේ ඔන්න වගේ වැඩ වලට තමයි. කොද නම් මෙතන ඔච්චර කේන්ති ගන්නෙ? ගෙයක් තියෙන එක මොකක් වුණත් මට හොඳයිලු. ගෙයක් இல்லනික හොඳ නැහැලු. දෙයියනේ මං ඇදී හොඳක් කරන්න. උඩ ඉන්න දෙයියන්ටත් මෙයා පේන්නේ නැද්ද